දත් අපි දේශනා කරන්නේ සසරින් නි වනට අපි මග්ග මගග ඥාන දර්ශන විිසදී එක තව න ගොඩක් එක අපි දැන් එතැනට එනොකොට අපේ මනස්ස මෙන්න මේ මට්ටමේ තියෙනවනං අපට ගැටලුවක් නෑ ම නැත්තං අපි එතරට මනස ගන්න ලෝ ඒ තමයි යම් දෙයක් විදර්ශනා කරනකොට ත විදර්ශනා කියන එක අර්ථය තේරමෝය ඇත්ත දන්නවා විශේෂ දර්ශනයඒ විශේෂ දර්ශනය පිරිසිඳුවෙනකොට පැහැදිරිවෙනකොට ගැලපෙන් ඕනි මාර්ගයත් එෙක්ක එතම ආර්යෂ්නාගික මාර්ගය විදර්ශනා කරනකොට මාර්ග්‍යයත්තෙක්ක ගැලපෙනවා නම් අපි ඉන්නේ නොමගගිහින්නේ ඒගනිසා අර්ෂ්ටාගික මාර්ගය පළමණී අංගේ තමයි සමදිටි ැන නිවැරදිව දකින සමදිිටි නං විදර්ශනා කරනකොට නිවැරදිව දකිින්ටඕනි. එතුර සම්මාධිට්ටික් යැන මොකද දුකේ ඥාන දුකපිරීබාදව නිවැරදිව දන්නම නිවැරදිව දකින දුක සමුදේ ඥාන හේතුව නිවැරදිව දන්නව නිවැරදිව දකිනවා දුක නිරෝධය ඥාන එ නිරෝධය ඒවත් නිවන හේතුව අයිංකිරීමෙන් පලය අවසන් වෙන බව දන්නව දකිනවා එවහේම නිර්වාණය අවබෝධ කරන මාර්ගය එක සත්‍යයක් පරම සත්‍යයක් එ මාර්ගය පිළිබඳව නිවැරදිව දන්නවද නිවැරදිව දකින භවය පිළිබාන්දව නිවැරදිව දන්නව නිවැරදිව දකින. අනාගත භවේ පිළිබාන්දව නිවැරදිව දන්නව නිවැරදිව දකිනෝ. පටි සෞපාද ධර්මය පිළිබාඳව නිවැරදිව දන්නවා නිවැරදිව දකිනෝ සම්මාධීට්ටි. මේ අංගාට සම්පූර්ණනන්ගේ යමෙකුට ය නියත වස්සයෙන්ම මාර්ගයට බැසගත්ත කෙනෙක්. න්‍යතවසෙම මාර්ගයට බැහැලතිෙන්. එනම් මේ අට සම්පූර්ණ වනේ නැත්තං සධහතම අපි වෙරවඩන්ටඕෝනි මහන්සි ගන්ටෝන උත්සාහවන්ත වෙන්ටෝනය ඇැබැ එතැනට එන්ඩ විදර්ශනාව ප්‍රත්්‍ය වෙන අපකාර වෙනවා තොර විදර්ශනාව කියන්න විශේෂ දර්ශනය. ඒකට අපි ගන්නා දැන් අපි කොටස් වසයෙන් බෙදුවනි ගොඩක් සියුම් වස්සයෙන් ඉතාම සියුම් වස්සයෙන් වකර දිිට්ටි විශුද්ධිය කංකා විතරණ විුද්ධියේද ට බේදවා එ අපි සමූහයක් වසයෙන් එකට ගන්න. නැවතත් අප ආ එතැනට යනවා පස්සෙ තවට ටිකක් මොකද සිතට හරියටම අනුගත්ත වෙලා නැත්තන් අපිට එතැනට ගිහිල් එඩවෙන එකැන සවම්වස්සයෙන් කඩපු තැනට බෙදපු ැ නැවත ගිහිල් එඩවෙන. අපි අද ගන්න සමූහයම ඒ සමෝහයමත් තමයි අධ්‍යාත්මයෙන් යමෙකුට පිවිසන්න පුළ අධ්‍යාත්මයට පිවිසන්න අධ්‍යාත්මයට පිවිසෙනවා කියන්නේ නාමරූප දෙකම එකට එකතු කොල්ලගන්න. මො අධ්‍යාත්මය තියෙන් එච්චරයි. ලෝකෙම තියන එච්චරයි. අධ්‍යාත්මයෙන් පිවිසිලා අපි බලනව විදර්ශනාව හරිද ඒ මාර්ගයත් එක්ක ගැලපෙනවාද තර දො දැකේන මක දැකරම කර ැුරටය . පස දෙකයි යෙන්නේ ප්‍රතිපදඥාන දර්ශන විශුද්ධි ජානදර්ශන විුද් එත නිවර අවස තන හර කරන්න දන්නේ කළ යුත්ත කර ලබරයි එනම් විදර්ශනා කරනොකොට මාර්ග්‍යත් එක්ක ගැලපෙන්න්නේනේ ැන මාර්ගයට අපි නිවැරදිව බහින්්දුව දර කොහම දෙක අධ්‍යාත්මය ජද්‍යාත්මයෙන් අපි ඇතුල්ලනවා ඇතුල්ලලා විදර් විශේෂ දර්ශනය තර විශේෂ දර්ශනය වෙනකොට ඇබි බෙදන්නු වෙනවා අපි බෙදමු මෙහම ධාතු දහටක් තියන බව දන්වනය දහතු දහටකට බෙදුවනනි බුදුරජාණන් වහන්සේ. ඒ තමයි චක්කු ධාතු රූපධාතු චක්කු විඥාන ධාතු. එකන ඇස බාහිර රූපහා ඒ පිළිබැඳර ීත. අප අධ්‍යහාත්මයෙන් පිවිසෙනවා එහෙනම් චක්කු ධාතු කියන්නේ ඇස දපිදාාන ගණ්ඩෝන අපි තේරුම් ග්ඩෝන අප අවබෝධ කරගන්න ඕේ ඇස පිළිබන්ධව දුක්කේ ඥානං එකන ඇසත් දුකයි කියන්න එක පිළිබඳව නුවනින් දැ ගන්න ඕනේ නුවනින් දකිලුව ඔ බුදුරජන් වන්ස දේශනා කළේ මේ කයිති දුකට කියනෙ එක. එනම් අපි විභාග කර බලනව පරිීක්ෂා කරල බලනවා අපට එපිනේ බන්ධව ඥානය ඉපදිලා තියනවද දුකේ ඥාන. තුකට ඇස ඇයි දුකට අයිතිී කියන්නේ. දුකට අයිති කියන්නේ එක ප්‍රවෘතිය එක පැවැත්ම එක ක්‍රියාකාරිත්‍රය එක ක්‍රියාවක් තියෙන්න්නේ. එ ක්‍රියා වේ අසා ප්‍රතිඵලය තමයි ශෝකය කණගාටුව හැඩීම වැලපීම දුක දෝමනස්යන්. ජරා මරණඒස්භාාවයන්ට උරුමකම් කියන නිසා ඒ ඇස්ස හෙවත් ඒ සතරමහාගාතුන්ගේ ක්‍රියාාව දුකයි. තොර අපි ඇසක් කියන එක අයින් කරන දැප අයි කලා. දිිටි විශුද්ධියමත් අයින් කළ. කංකා විතරන විශුද්ධියයට අයින්ලා ඒ මක්ගම් මග ඥාන දර්ශන විශුද්ධයනකොට අපි ඇස කියන සම්මුතිනමේ හොඳට මයින් කරනවා. මොකද හිමිකන්නේ නැති නිසා එනම් නිවැරදිතැනින් පටන්ගන්නවා ක්‍රියාවක් තියන්නේ ක්‍රියාවෙන් පටන්ගන්න. මොකදද ක්‍රියාව සුද්දශ්ටක කලාපේ ක්‍රියාවක් හරි ඇතමයි බුදුරජාසේ දේශනා තා විදර්ශන. ොර ඇහැ කියන දර්ශනය හැට පන්නේ හැපිළිබඳ පන්නේ ැ විදර්ශනාව කියන්නේ ඇසක් දකින්නේ නැහැ මනසිං මනසින් දකින්නේ අර සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාව එතකොට විදර්ශන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර මහධාතුවන්ගේ ක්‍රියාව නිකං සිද්ධ වෙන්න බැ ඒකට සිත ඕන ඕනෙක් සිතනැව ක්‍රියත්ම කරන්න බෑනි මේ සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාව සිතනැතුව ක්‍රියාත්ම කරන්න බැෑ ඒට සිත ඕනි එහළං එදට සිත කියන්නේ අරූපධර්මයක් සුද්ධාශ්්‍රක කලාප කියන්නේ රූපධර්මයන් අරූපධර්මයක් කියන්නේ නාමධර්මයක් සුද්දාාශ්්‍රික කලාපය කියන්නේ රූපධර්මයක් දැ නාම රූප දෙක නතින් වෙන එකක් නැහනි ොට එත්ස මෙහවන්න සේ සන් යම් කිසි කෙනෙක් යම් දෙයක් දැනගන්නවන දකිනවන එට සිත ඕනේ සිතේ ක්‍රියාකාරිත්‍යය තියෙනකන් තමයි ස මේ සුද්දාශ්‍ර කලාපී ක්‍රියාවතියෙන් එනම් නාම රූප දෙගත්තී අපි බලනයිතුකොට දුක්කේ ඥානං එනම් මේක දුකසෝකය කණගාට උපදවන්නේ කොහොමද නාමරප දෙක නතින් නාමරූපච්ච සලා යතන සලා යතන පච්චා පස්ස ධර්ම මේ නාමරූප දෙක පටන්ගත්ය තැන ඉදල ම පියනවා. නාමරූප දෙක පටන්ගත්තේ මවගේ ගර්භාෂය එතන නි පටන්ගත් මෙත නිදල එනවාධර්ම මේ ප්‍රවෘතිය. එදර ආයතන හයක් පහල කර ආයතන හයට ඉස්පර්ශයක් සිද්ධ කලා ඉස්පර්ෂහයට විඳීම් හයක් හැදුව විදීම හයට ඇලීම් හයක් හැදවා ලිම්හයට උපාදාන හතරක් හැදුව උපාධන හතරට කර්ම හැදුව එ කර්ම සිත් විසිනමයක් හැදුව ඇද විසින මේ එකක් ගන්න විසින මෙම හදන්න සියලුම දෙන එක යම කොටසක්තම හදන හදන්න පුළා විසින ඔන්න. රේ කර්ම බව හැදුව ඒ අනු ඔප්පති භවයක් හැදුව උපති භවේ පහළ කර ජාතිපච්චා ජරා ඒනම් ඇසයිති දු දුකේ ඥාන තොට දුක පිරිිබඳව නුවන තින එදකොට ඇසට ප්‍රිය කරනවි කැමති ඇසට නෙම ේතුකොට පිය කරන්නේ අපි අර සුද්දාාශ්්‍රක කලාපේටයි ප්‍රිය කරන්න. ඒ ප්‍රිය සභභාවය මිහිරි සභභාවය තෘෂ්නාවයි ඇලිම් සභාවය තෘෂ්නාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්තු වසයෙන් හා පුද්ගලයන් වශයෙන් දකින තා කල්ප්‍රිය සභහවයක් එනවා අපි මනස පුරුදුදවෙලා තිබන මෙච්චර තා කාලයක් වස්තු වසයෙන් හා පුද්චලය වශයෙන් දකින්ට පුච්චරයකුට හැත්තියෙනවා ඇ වස්තුවක් හැටට වස්තු කැටිට දේශනා කර විදීමට වස්තු වක් හෙටට බුදුරජාන් වහස දේශනා කර හැබැයි ඒක ප්‍රත්තයෙන් උපන්ධර්මයක් හැටියට දේශනා කරා චේතනාවෙන් පිළියල කර ධර්මයක් හටියට දේශනා කරා. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් හැටියට දශනා කර. එද කර්මයෙන් සකස් කළේ ඇසනමෙයි කර්මයෙන් සකස් කළේ සතර මහධාතුන්ගේ ක්‍රියාව. එක සතර මහාධාතුන්ගේ ක්‍රියාව ටද අපි ප්‍රිය කරන්නේ ඇසටද ප්‍රිය කරන්නේ. පිපිය කරන්නේ ඇස කියල සම්මුති නාමයෙන් හදාගත්ත මනසි කාරය මේ හැක්තිනවා එ සම්මුති නාමය සමුතිය ගතොත් ඇස පරමාර්තයෙන් ගස්තුතොත් සුද්දාශ්ටක කලාපේ. ඉද බුදුරජාණන්ස දේශනායක න වස්තු වසින් ගන්නවා න එලිනා ඇස වස්තු විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් තට ප්‍රත්‍යයන් එක්ව කළේ කැනුපකාරයෙන් යෙදී එ උපකාරය තමයි සතරමතු ප්‍රත්ථයන් එක්ව කළ චේතනාවෙන් පිළියර කළේ චේතනාව කියන්නේ කර්මයයි පෙර කර්මයෙන් පිළියට කරේ විඳීමට වස්තුව පුරාණ කර්මයක් වශයෙන් දෙක යුතු ඇස නෙමයි ක්‍රියාව මාගේ දිභාසාාවෙන් චක්කු කියන්නේ අපි කෙනනව නැස කියර මාගේ දිභාස්සාාවෙන් චක්කු කියන්නේ සුද්දශ්ට කළප ක්‍රියාවට බුදුරජාණන් වමාන්සේ මේ ධර්මය විවර්ත කලේ මගදී බාසාාවෙන් මඟද බාසා එදා මගදි පැවැතිච්ච බාසා ඒ චක්කු කියලා තථගතයන් වහන්සේ දේශනා කළේ අපි කියන ඇසට නෙමයි එක නිවැර ධ්‍යර්තය සුද්දාාශ්‍රක කලා පි ක්‍රියාව එතර අපි ප්‍රිය කරන්නේ සුද්දාශ්‍ර කලාපි ක්‍රියාවටනේ උපිය කරන්න ඒතමයි ෘෂනාර අන්න දුක සමුදේඥානම් ද පැහැදිරි වෙන්ට ඇ දුක්ක සමුදේ ඥාන දැන් අපි බෙල්ුවනි නාම රූප දෙකක් නතියන දර චක්කු එක ඇ සුද්දශ්්‍රක කලාපෙ ක්‍රියාව ඇදගෙන යන්නේ සිත විසින් සිතේ ක්‍රාකාරිත නැවතු නාම මේක ක්‍රියාකාරිත නම තෙන පැහැදිරීම දන්න තැනගිවරයි එන නාමරූප දෙක හැදුවේ ප්‍රත්සඳ විඥ්ානය නැද අතීත භාවය නැවත්ව සනය මෙතන පටන් ගත්ත චුති ප්‍රතිසඳී පෙරභවේ චුතවනා චුත වෙනවත් එක්ක මෙතනින් පටන් ගත්තා අලුතින් අතීත බහ මේ භවට අප කිසි දෙයන්නේ කිසිම දෙයක්කාවෙෙන විඤ්ඥානය ප්‍රත්‍යයි නාමරූප දෙකේ ක්‍රියාවට විඤ්ඥානපච්චා නමරූප ද විඤ්ඥානයට ප්‍රත්්‍යය වුණේ සංස්කාර එකැන කර්මය එක නිසා තමයි බදුරජාන් වස දශනා කළේ චේතනාවෙන් පිළියල් කර එකැන කර්මයයි එකන සංස්කාර සංස්කාරට ප්‍රත්‍යා විද්‍යාවයි සංස්කාරවලට ප්‍රත්‍යයා විද්‍යාවයි අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි එක දන්න ද හොඳ කදීලති හොට ක බෙදලතින හොඳේ ත ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව යහෙවත් චන්දරාග දැ හරිදේතුකොට සමුද අපි ප්‍රහීන කරන්න ඕනේ ආශ්‍රව ඒක එතුට නුවනින් දකිින් දෝනි එතු මේ දකින කතාගරනයි චතුරාද සත්‍යත්යක් යන්නේ දැන් එතොට තමයි සම්මාධීයට එතවට තමයි විදර්ශනාව මාර්ගයට ගැලපෙන්න්නේ එකන විදර්ශනා කරනොකොට අපි මාර්ගයට ඇවිල්ලද කියලා නුවනින් දකිින් දෝනි. තොද මාර්ගය ගැන කිව්වා දුක්ක ඥානං දුක සමුදේඥානන් දුක්ක නිරෝධේ ඥානන් දුක්ක නිරෝධගාමිණ පටිපද්ඥාන පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තය අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්වාධීට්ටි අරිනි සම්මාධිට්ටිය දැන් එතොකොට එන ආසව ඒ තව තැනෙක බුදුරජන් වහන්සේ විස්තර කරනම් ඉන්න මෙහේමවා ඇැ යම් කිසි කෙනෙක් කියන වනං රහ ඉන්නේ එදා කිව්වා බුදුරජාණහන්සක කාලය එයා කියනවන මම රහත්වෙලා ඉන්නේ මම කළයුත්ත කර අවසන් මගේ වැඩ කටයුත්තු නිමයි මගේ බ්‍රහක්්ම චරි වාසයසන් මස් සියලු කෙලෙස්වලින් මිදිරා කියලයා ප්‍රකාශයක් කරනවනම් මහනනේ ඒ එක පාර පිළිගන්න දෙපා එක පර පිළිගන්න දෙපා හැබයි ප්‍රතික්ෂම කරන්න දෙපා ප්‍රතික්ෂ කණන්නත්ේ පායික පර පිළිගණ්ඩත්තව එයාගෙන් අහන්ඩ මෙහෙම ආශ්මතින අපි ලොෝතුරාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාමත්ම මැනවින් දේශනා කරපු විවාහර හතරක් තිේරම්. ඒ තමයි දිට්ටවාදී සුතවාදී මුතවාදී විඤ්ඥානවාදී දිික්්ටවාදී කියන ඇහන් දකින දේ එකට කැන දිට්ටවාදී සුතවාදී කියන්නේ කණින් අහනදේ මුතවාදී කියන්නේ නාසයට දිවට සරිරයට දැනෙනදී එක මුතවාදී විඤ්ඥානවාදී කියන්නේ ගන්න අරුම පිළිබඳව දැනගන්න අස්භාාවේ විඤ්ඥානවාද මෙන්න මේ හතර පිළිබාන්ධව ආයශුමතුන්ගේ සිත මොන ආකාරයට දැනගෙන මොනආකාරයට දැකගෙන සියලු ආශ්‍රවයන්ගෙන් මිදනු බව ප්‍රත්‍යයක්ක්ෂව දන්වාද කියලා හඬකිනවා. කාගෙන් දහන්නේ. අරහත් බව ප්‍රකාශ කරේ එයාග හන්නේ. කොහොම දහන්නේ. ඇහැන් දකින දේ පිළිබඳවත්, කනෙන්ගහන දේපිළි බන්ධවත් නාසයට දිවට සරීරයට දැනෙන දේපිළි බඳවත් සිතෙන් ගන්න අරමුණ පිළිබඳව. මේ වාර හතර පිළි බාන්ධව, වහන්සේ මොන ආකාරයට දැනගෙන මොන ආකාරයට දැකගෙන සියලු ආශ්‍රවයන් ප්‍රහීන වෙච්ච බ අවසන් වෙච්ච බව ඔබවහන්සේට සහතිකද ප්‍රත්‍යක්ෂෝ දන්නෝද කියලා අහන්ඩ කිනොයඇග ඇට උත්තර දේමන්න මෙහෙම ඇවැත්න ම දකින දේ පිළිබඳව මන්රාගවසිංඇලෙන්නේ දකින දේ පිළි බඳන දකිට හැකුත්තෝනි එ එහට එ දෙමක දැහැත් රූපයක් එහැයි රූපයට ම සුද්දාශ්‍රක කලාපයනේ තොඩ එක රූපයටයි එහ දකින දේශටයිති රූපයට ඒ සුද්දාශ්‍ර කලාපයෙ. තොට ඇසා එහ දකින දේ පි බඳව ම රාගවස්සයෙන් ඇලෙන්නේ ම දේශවශයෙන් දුරු කරලතින්නේ එකනෙව තරහත් නෑ දෙකම එක්ක ගැටීමකුත්නේ අමනාපිකුත්නේ දේශවශය ම දුරු කරලතිී ඒ පිළි බඳව මගේ සිත කෙලෙසීමකුත්නේ. මගේ සිත කෙලෙසෙන්නේ. එකන ලෝබෙන් කෙලෙසෙන්නේ කෙලෙස් දායක් තියෙනවා ලෝබ දේශ මෝහ මාන දික්්ටි විචිකිච්චා තීනමිද උද්දච්ච අයිරිකා අනෝතත් දහ. මේ දසක් ලේෂයන්ගෙන් මගේ සිත මිදිල තියන්නේ.ැන මේ චක්කුධාතුවට තූපධාතුුවටත් ලෝබයක් නෑමට ආසවක්න ඇල්මක් නෑ කැමැත්තක් නෑ. එත මේ රාතන් වහන්සේ ප්‍රකාශ කරන්නයක් ොහොම දෙ එතනට ආවි කියලා දො අපි යම්කි සිදවස අපි එතනට ආපම අපත් තයාකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රාගවශයෙන් ඇැලින්නේ. දේශවශයෙන් දුරු කරනු. එකඇන්නේ මේ සතරම හගාතුන්ගේ ක්‍රියාවටත් බාහිර රෝපයට දේශයක් නෑ. එකන්නේ නොලැබුණනා කියලා දේශයක් නෑ. මේක යම් ආබාධයක් යම් කරදරයක් යම් අපහසුතාවයක් යම් මේක නැතිවීමක් සහමුලින්ම නැතිවීමක් වනත් දේශයක් අමනාපයක් අපට හෙම වෙනවද එන පිරහත්වෙනන. අන්න තේර නෑ තොට විදර්ශනාවහා මාර්ගය. තොර මාර්ගයට තාම බැස්සේ නෑ කියන එක අපට පැහැදිලිවෙනවා. කනයි විදර්ශනාව තුළින් මාර්ගයක්ත් එක්ක විදර්ශන කර නොක් කොට මාර්ගත් එක්ක ගැලපෙන් ුවන එකැන සම්මාධිට්ියයට එන්ඩෝන එතායි විදර්ශනාවෙන් එන්නේ සමාධික්කයට දැන් එයක්ෂෙනවා මංඒ කෙලෙස්වලින් විදුුණම් මට ඒ පිළිබඳව කාම ආශ්‍රවන්නේ කාම කැනෙ කැමති කෙනෙක් ැ ැටැමති ඒ කැමැත්තම් මට නෑ ආශ්‍රවයක් අසව කැනලීම කාම කැන කැමති කැමත්ත ඇලිල නෑ මේකට බාහිර රූපයටත්මං කැමැත්ෙන් එලිලනෑ කාමාශවන මට බවයෙන් බවිට ගෙනියන් ඩුවමනවකුත්නේ. මට ඒ පිළිබඳව දිට්ට්‍යාශ්‍රව යත්න එක දිිට්ටි කියන වැරදි දෙකීම රාතන් වස වැරදිව දකින හනන්නේ තර සම්ම දිිට්රාතන් වන්සේ තේර මට ඒ පිළිබඳව දිට්ටියආශවත්න එයනු මට විච්්‍යාශවත්නේ ඒ අ මට ප්‍රත්්‍යයක් සයි ම සියලු ආශ්‍රවයන්ගෙන් දැකීම පිළිබඳවගැ දිටටවාදී ඒ පිළිබඳව සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව මට ප්‍රත්්‍යයක් සයි. අන රහතන් වහස දෙන උත්තරේ හ ද අපට එහෙම කියන්න බෑන අපි විදර්ශනාව හරියට කරේනය මාර්්‍යයක්ත් එක්ක ගැලපෙන ආකාරයට එමනේ? එ අපි කරන්නේ කොහොමද තුර විදර්ශනා කැන විශේෂ දර්ශනය විදර්ශන ප්‍රඥාවෙන් විතරයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් නිවන් දකිනවාවන ඇතුවෙන කිසි කනකර විදර්ශනා ප්‍රඥාවෙන් තොරව නිවනක් නෑ සමතයකන්නේ ලෝකික එකක් විදර්ශනා ප්‍රඥාවෙන් අනිවාරෙන් අවබුධ කරන්න නිවන. දොර අ කිය නෝ මස්සීල වාශ්‍යවයන්ගේ විිදිච්චබා ප්‍රති්‍යක්ෂබදන්න. දැන් එතකොට එහනම් අපි හේතුවහවත් සමුදය කියන එක ධර්මතාවේ ආශ්‍රවනයද දැඟ පිස්සරහට පරිීක්ෂා කලානෙ නාම රූප පච්චා සලා අතනම් සලා තන පච්චා පස්සා පස්සපච්චා වේදනා වේදනපච්චා තන්නා තන්නාපච්චා උපාදානං උපාධන පපච්චා බව බවපච්චා ජාතිපච්චා ජරාමාරණ එහ මේ සුද්ධාශ්්‍රක කලාප්‍රය හා ඒකත් එක්ක බැඳිලතියෙන සිත ගෙනියන්නේ ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස සම්බවන්ති. ඒව මේ තස්ස කේව ලස්ස දුක්කක් අන්දස්ව සමුදය ඔහහෝදති. මෙන්න දුක්කද ලැබීම. එතෝට බුදුරජාන් වස දේශනා කරනවා අවිච්චා යත්තේවා සේෂ විරාග නිරෝදධා සංකාර නිරෝධෝ. රවිද්‍යාව නිරුද්ධ කරන්නට ආශ්‍රව නිරුද්ධෙන්ටෝනයයි ආශ්‍රව නැති තැන තමයි විද්‍යාව එහනම් අපිතා විද්‍යාවට වෙල්ලා නෑ. එහෙන සම්මාධික්්‍යයට අපිතා මැවිල්ල නෑ හැබ සම්මාධීච්්‍යයට එන්න නම් එන විදිහට අපි එකන මාර්ගයට ගැලපෙන ආකාරයට විදර්ශනා කරන්නුව ඇතුො දැ ඉස්සරට පරික්ෂ කර බැලවුව දුක ඥාන හරිනේතක දුක පිළිබඳව නුවන යහෙන මේ කාරගෙන ජෝත් අනිවාරයෙන් දුක කියන තැන නවත්තනවා සමුදය බැලුව ආශ්‍රව එතොට දුක සමුදේ ඥාන ආශ්‍රව ප්‍රහීන කොළොත් අවසන් කළත් දුක නිරෝධය හරිනි දුක නිරෝධගාමිනි ප්‍රතිපදාා ඥාන එහනම් පිළිවෙතට බෙස්ස එකන ද සම්මාධීටය ගැන මාර්ගයයට අපි බැහලා තියන දුක ලිරෝධ ගාමිනි පපටිපද ඒ පිළිබඳව නුවන පුබ්බන්ත ඥානම් පෙරභාවි එදර පෙරභවේ සිද්ධ වනේ මේ ආකාරයට නෙමීද මෙආකාරයට ම තමයි. ඇයි පෙරභව අපට ආශ්‍රව තිබුුණ ඇෙද තිබුණා. පෙරභාවේ සියලු ආශ්‍රවයන් ප්‍රහේන කලාන බණකන් දම මත් මෙතන්නේ. මටත් ඒකර ගන්න බැරිවෙච්චහින්ද මත් ආවා වර්තමාන භාවයට ඒේම සසාර පුරද්ධත් එක්ක විලදීද. ඔයත්තො ඒකයිමංක්‍රේ සංසාර පුරුද්ධත් එක්ක තමයි ඇවිල්ල වාඩවුණ. ඒනම් අපිට පුරුද්ධ තියෙනවා ඒ පුරුද්ධ අපි වර්ධනය කරගන්න ලෝනි නිවැරදිව දිගින්දිකට ගෙනන්න බේ ර්තමාන භවය පුළුවන්. පෙරභවය බැරරි වුණා තර වර්තමාන භවය අපි එක ගන සමවායාම නිවැරදි උත්සාහය නිවැරදි උත්සාහය තුළ අපට එක කරන්න පුළුවන්. මොඳ කරණ මාර්ගය කන පිළිවෙල තමයි. බදුරජාණන් වන්ස දේශනා කරන්නේ එනම් දොට පෙරභවේ අපි ආශ්‍රව අවසන් කළේ නෑ එනම් පෙරභවේ යනුව අපි අවිද්‍යාව තිබා ඒ අවිද්‍යාවනුව අප කර්ම සිට්ිකක් හැදුව ඇේ කර්ම සිට්ිකත් අප තේරුම් ගඩ ඕනින් දැ බුදුරජාන්ස පැහැදිරිිව දේශනා කරන්නේ කොද චේතනාවයි මේක පිණිල කරේ චේතනාව කියන කරමය අප කර්ම හැදුවක් හොමද ද කියන්නවෙේ අභිධර්මයයි. අසනමයක් සිත්්තියනවා කියලා හලතින ඒක අංකිසි කනකොට ප්‍රතිසන්ධයක් ගන්න පුළුවන් සිත්විසිනමයයි. සි විසිනමේතිී එක බව දෙක සම්බන්ධ කරන්න පුළ මේ සිත් විසිනමයට විතරයි. ඒතමයි අකුසල් දොරහයි.ඒන දුගති. අපි හගින්නේ. අකුසල් සිතගෙන් නෙමේ අපි ප්‍රතිසන්ධි අරන්තියනෙ හරිද අපි රූපාවචර කුසල් සිත් පහත්ති නම් අපි රූපාවචර කුසලය කරු නෙමේ ප්‍රසන්දිිගත් එහ නම් බ එහමගත් තනම් බ්‍රහ්මලෝකයේ රූපාවචර බ්‍රහ්මලෝකයේ අපි හෙගියෙත්නෑ. අරූපාවචර කුසල් සිත් හතරක් තියෙනවා අපි ඒ සිතකුත් නම අරන්තියන්නේ දැනගණඩ න සිත අපි මෙතන් ටාව මන සිතගෙන්ද කියෙනෙ වර්තමාන භාවයටාව රපාාවචර සිත් හතරක් ති නන අකසඥාතන විං්‍යානච්චා ඇතනක්කින් ඥ ාතන නිවසං ාසයයට එතර අපි පෙරභවේ අපි දැනගන්න ඕනේ අපි එහෙනව පෙරභාාවේ අරූපාවචර දොනයක්කි පදිවෙත්න්නේ. රූපාවචර දෙහානයක් පදිිවෙත්න්නේ. අකු සල්දොල හැන්නේකුත් අපි අරමුණු කලන්නේ. මොකද සුගති හතයි දිව්‍යලෝක හැයි මනස්සලෝකයේ. එහෙන අපි සුගතියකට විල්ලතිනවා. සුගතියට ඩුපකා අර කරන්නේ මහකු සල්සිත ටයි. ග කියන සෝමනස් සසාගත ඥාන සම්පයුත්ත සංකාරික සංකාරික, සෝමන සසාතඥන විපා යුත්තතා සංකාරික සංකාරික උපෙක්කා සසාහත ඥන සපයුත්තා සංකාරික සංකාරික උපෙක්කා සාගත ඥාන විප යුත්ත සංකාරික සංකාරරික ය සිදතටයි. දොලායටයි විස්සයි විස්්සයි රූපාවචර සිත්් පහයි විසිපායි, රූපාාවචරසිද හතරයි විසින්නමේ. හරි ඔය විසිනමින් දැඟත ොඩ අපි අරංතියෙන්ෙන්නේ නං කාමාවචන මහ ල් සිිත් ටෙන් හරිද ඥාන සම්පයුත්ත නිසා තමයි ඇතු බණහණ්ඩාලේ. සෝමනස්ස සහත සෝමනස්ස කියන සතුරු සහගතයි. ජීවිතයේ පටන්ගත්ත තැනයිදලා අපට පංච ඉන්ද්‍රියන් පිනවන්ඩ අවශ්‍ය කරන බාහිර රූප සබ්ද ගන්ධ රස ස්පර්ෂය කියනටික ලැබිවන ඒව විඳගෙනාවනම් සතුටින් ආේ සොසාගතයි දැම්මේ චතුරාරය සත්‍ය හා පෙරභාවය අනාගත භවය හා පෙරභවය අනාගත භවයන දෙකම හා පරිිච්‍ර සමපාද ධර්මය අවබෝධ වෙනවනං පර්තමාන භවි එනන් ඥානයත එක් අයි විලතින් ඥාන සම්පයුත්තයි. හරිද දැමක තියෙනවා අ සංකාරික සසංකාාරික කියල බේදයක්. අසංකාරික කියනෙ තමන්ගෙම වූමනාර සසංකාරිකයි ැන කාගහරි මෙහමේකි. දැ ඒ අපි ගත්තොත් උද අරණයක් වසයෙන් පන්සලේ අද පින්කමක් තියෙනවා තමන්ට එයන්ඩ කල්පනා කරන පම්මලි කරද. අල්ල අප ගෙතරෙක් නෑ එල්ලන්ට කාන මාත්‍යයන අද පන්සලි පින්කවතින ය කියෙර එතකොට හිත දෙනවා යන්ට. එතකොට මෙහෙීමක් නැ තමන්ම වුවමනායේ මේ සඳහ සූදානම්වෙෙන සට පින්කම දියෙන්නේ උදේ ඉඳල ඇඳුම් පැළඳුම් ටික ම සකස්රගේ පිරිසි දු වෙලාම එතෙල් මල් ටික හිමමාරගෙන තමම්ම සූදානම් වෙන එක අසංකාරිකයිය. තේර. තමන්ගේම වෝමනාවෙන් බනහාල මේධර්මය තමන්ම විහස්සලා අහන වනං අසංකාරිකයි. කාගහරි මෙහෙමකින්. කාගහරි මෙහෙ වන වන එක අසංකාරිකයි. දැන් එත කොට තට ඉතාගණඩ පුුවන් මම. පුංචි කාලය ඉඳලා පංචේන්ද්‍රියන් හොදදට පිනවගෙන ආවන එනත් සෝමනස්සර විල්ලති නවා. මේකට පෙරකුසලේ ඇතමයි ප්‍රත්තය වෙලා තියෙන්නේ තොට සෝමනත්ස්සාාගතයි දැන්මේ කියනද හොදට තේරෙනවානම් ඥාන සම්පයුත්තයි පැහැදිලිද කියනෙක්. නුවනත් එක්ක ඇවිල්ලතියන්නේ යන සම්පයුත්ත. අසංකාරික සසංකාරිකයක ඔයත් තන්ට යිතික. තමන්ග මූමනාහෙන්ද කාගැරමි හීමන් දාව කියන උපේක්ක අ සසාගතයික්ක කියන්නේ පුංචි කාලය ඉඳලා එතර සතුටක් ලැබෙනේ දුප්පත් අසරණය දරිද්‍රතාවෙන් හිටිය. ත්‍රයාලට අර පංචකාමය පිළිබාන්ධව පරිසරය එක ඉහලින් සකස්සල තිබෙනේ. ඇසට මනරම්පරූප කනට මිහිරි සබ්ද නාසයට හොඳ සුවද දිවට ප්‍රනීත රස සරේරයට සුමුදු පහස කියනවා එයට පුංචි කාලයඉදර තිබුන්නේ හරි ආකාර තියන ෝකෙ? ක යාල ඇවිල්ල පෙක් සාගතයි සතුටු සතුරක් නැහැනතුවර එච්චන උපේකාසාගතයි ඇබ බනතීරන. එයා දුප්පත් යදරිත්‍රාවෙන් ඉන්නේ ආවේ හැබ ඥාන සම්පයුත්තයි යා නොුවනත් එක්ක ඇවිල්ලති යායට මේ බනතීරණ. ඥාන විප්ප යුත්තයි. එතොර පුංචි කාලය ඉඳලාම අ නුවන නැහැ යාට ඥන විපයුත්තයි කියන්නේ උපේකා සාගතයි කිය ඇ හොඳින් පංචකාමේ වින්දෙත් නෑ. ද නුවනත් නෑ යට ධර්මය තේරෙන්නේ. සෝමනස්සාහගත ඥාන විප්පයුත්ත. එකන්නේ පුංචි කාලය ඉඳලා හොඳ සැපවිඳගෙනාව අපේ ධර්මය තේරෙන්නේ. සැපවිදගෙනාව. අපේ රටි පාල කැන්ට්‍රේ ලාතිීනත්තුවටික න. සෝමන සහගත ආවා පංචි කාලය හිදලා. ඔ ඥාන විප්ප යුත්තයි. හනි සතම ඥානක්ක ගවටගෙත් ඇත්ත යන්නේ. තිරුපතිගත්ේ හිදදා. ඇත්ත ඇති සිටින් කියනවා. එනතම සත්තිය. මේ ධර්මය මේ‍යාකාරයට තේරුුණානං ය දූෂන එකක් කොස්සිද්දුරන්නේ. කර්මය හා විපාක දන්න. පෙර භාාවය හානාගත භාවිිය දන්න. ඒදකව දැනගත්තනම්. අ බුදුරජාණන් වන්සේ දේශනා කරපු ආකාරයට මහනෙන ප්‍රත්්‍යන්නෙක්ව කළ චේතනාවෙන් පිළියල් කළ විඳීමට වස්තුවක් ැබයි පුරාණ කර්මයක් වශයෙන් දෙකේ යුතුයි කියන ඒ සුල ටිකවත් තේරුම් අරගෙන හිටිය අද මේ රටට මෙතර ෙන අසකන්නේය වෙන්න. ඥාන විප්පු යුත්තයි. ඇැබැ සොම්නස්සාගත හොද සැපවිින්ද සැපවිඳගෙන වා බැ ඥානවිප්පු යුත්තයි දැන්තේරෙනවාද. සිත් විසිනමයට විතරයි කර්ම සිත් කියන්නේ මේක එකකින් ඕනි ගන්න දැතොර පහැදිරි වෙන්න ඕනේ මම හිනම් ආවේ මොකේද ත බුදුරජාණන් වහන්සේ ප්‍රසදිගත්ත සිතම තන අපි දකින්න පුලඒමද ඉපදිිච තැන ද අවුද්ධ විසිනමය අතිශේ සුකෝප හෝගී චවිතගතක රජමැදුරින් අතිශ්‍ය සුකෝප බෝගී. එතොර සෝමන සාගතයි. හරිද ඥාන සම්පයුත්තයි. වනත් කාව අසංකාරිකාය. තමන්ග වූමනාව. සාරස්සංක කල්පලක්ෂයක් පාරමිතා පිරුවේ කාගෙවත් මෙ හෙමින්ද. දීපන්කර පාදමූලේ අ බිම වැතිරලා මඩ ගොඩේ පතියගෙන මගේ ශරරිීරයෝඩිින් වඩින්න කියර බදුරජාන් වහන්සේට වහන්සිරාට. අසංකාරිකද අසංකාරි අසංකාරියි තමන්ගෙම වමනාවේ. තමන්ගම වුවමනාවන්නේද මම විතරක් මේ සංසාරෙන් එතර වෙන්නේ නෑ? මෙ සියලු ලෝක සත්්‍ය සසල දුකින් මුදවලමා සසරින් එතර වෙනවා කියනකොට එනම් අසංකාරිකයි තමන්ගේ ගෝමනාවේ පැහැදිලීද එහම් මේ සිත් විසිනමෙන් එකක් අනිවාාරයෙන් ගන්නවාම සියලු සත්‍යයා. අකුසල් සිද් දොලහැන් ප්‍රේතලෝකය නිරය හා පරිසම් ලෝකය අපයගින්නේ එ අපි දැ ආපු සිත දැව ඇතට හිතාගන්න පුළුවන්න්නේ කොම දාවක එහනම් ධර්මය තේරෙන්නේ ඥාන සම්පයුත්ත ඇබයි අපි කියන්නේ ද ඥාන විප්පයුත්තව වර්මානයන්න එයට ඥාන සම්පයුත්තව කදාගන්නඩ බෑැ කිය ුදුරජන්ස දනා කලන. එයට එතැන්න එන්න පුළුවන්. ඉ ඥාන විප්පයුත්ත සිත එකන නුවන නැති සිත චත්‍රාර්ෂත්‍යය අවබෝධ කරන්න ඥානය නැති සිත ඇබට එක හරවන්න පුළුව. මොකද ඒ සිත්තම ස්තීරෝ පවතිනය කන්නබ සිතටාශකති තක්ෂණය. එයාට හරවන්න පුළුවන් ය සප සම. ඇැබයි ඒකට ධර්මය නිවැරදි ධර්මය අවබෝධ කරගන්න උත්සාහයති . නිවැරදි සිහිති ෙන් ටෝනි සම්ම සතිය. ඒකයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ ක ක ර ද චි ත චි න ප ස රති දම්ම ද පස ොරයි ර න ප ුත න හතරට හින්න බේද. පු. බහින්නේ නැහැ ඒයි කවරුවත් මෙහෙවන්න අඩු උමනාවකුත් එතුට ටරුම පේත ලෝකය තිරිසන් ලෝකය නිරය හරි ද පහැදිරිට ඒකට තමයි සංස්කාරකයන්නේ එහනම් ඒ දෙක අපි එත කොට පෙරභවේ හැදුවද නැද්ද හැදුව හදපු කර්මය දැන් දන්නවයි දොට සෝමනස්්‍ය සහගතද ගටය පොඩිකාරලය ඉඳලා ආවේ සැපවිඳ ගෙනද නද කෙනෙ එක ම දන්නන්නේ එක තම තමක් දන්නවා එනස් සවමන සසාගතයි දැම්මේ කියනද තේරෙනවන යන සම්පයුත්තයි හරි. එතොර එහෙනම් අපි පෙරභවයෙන් වර්තමාන භවයට ආාවේ ඔය මහකු සල් සිත්තාටෙන් එක කරන්නේ එතෝ හොට එකට තමයි සංකරපච්චය වි්ඥානන් කිවීම. හරිද සංකාරපච්චය විඤයන් එ තොර ආශ්‍රවත් අවිද්‍යාවත් සංස්කරත් කියන මේ ධර්මත් වුණ අයිති පෙරභවයට පෙරභව තිබ තිතුු පෙරභව ආශ්‍රවාව සන් කලා නං වර්තමාන පවට එන්න එ අවිද්‍යාවන අවිද්‍යාව නත්ත සංස්කර නැහැ සංස්කාර නැත්තන් අපි එනම් මවකුසට එන්නේ ෑ. එහෙනම් අපට පෙරභවේ ආශ්‍රව තිබ්බා ඒ අනුව අපිට අවිද්‍යාව තිබ්බා ඒ අනු අපි කර්ම හැදුවද එක්ු සලකර්ම හරිනි එතුර ඒ අනුව නේද වර්තමාන භවයට එතුර පුග්බන්ටයන පෙරභවේ පිළිබඳව දන්නවා නුවන ඇති කර ගත්තා ඒ ඇති කර ගති දැකලා එක සම්මාධිට්ි දකිනෝට මොකදදකෙන් දිිට්ටි කියනවා දකිනවට සම්මා දිට්ටි කියනවා නිවැරදිව දකිනොට දැන්තකොට විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවද එතට විදර්ශනාව තුල මාර්ගයට ආවද එඩ පුුවන්නේ හැබැයි එකට කරුණු ඕනේ නිවැර දිසි ඕනේ සමසති සමවායාම ඕනේ ඕන වායම් උත්සාය උනන්දුව ඕනකම එහම් එතුකොට දැන් වර්තමාන භහවේ ප්‍රවෘතිය අපි දන්දන්නවා විඥා තර ප්‍රසන්ධ වි්ඥානය ගත්තනය අපි තොරද විඥ්ඥානය තියෙනවනි දැ නාම රූපදකේ ක්‍රියාව තියෙනවානි. යතන හයක්‍රියාවක්තිීන නේ ඒ ආයතන හට ස්පර් සහයක් සිද්ධ වෙනවාන ස්පර් සහය තුළ විඳීම් හයක් තියනන ඔය ටිකනේද දැන්තියෙන්නේ එතන වර්තමාන භවන් දන්නවා ය පහෙන් තොර එකක් නෑන එකන විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා වර්තමාන පලපායි ඒට පෙරභව හේතු පාක්කතුවා. එතමයි අවිද්‍යාවයි ශස්කාරයි ක තිබුණන තෘෂ්ාව නිසා එත උපාධානය තිබ්බා කර්ම ලැස් කරා අවිද්‍යා සංකාරා තන්හා උපාධාන කර්ම බව අතීත හේතු බුදුරජාන් වසි දිරිපත් කරන හේතු පලදම පර්තමාන පලපහක් අපිට ලැබුණා විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදන ද වර්තමාන හේතු පහ හෙදුවත් අනාගත පලපහක් හදනා වර්තමානය අප අවිද්‍යාව දුරකරේ නැත්තම් අවසන් කළේ නැත්ත අවිද්‍යාව දුර කරන්න බැහැ ආශ්‍රවතියනක. එන ආශ්‍රවයින් කරන්න ඕනේ කාමාශ්‍රව බවශ්‍රව දි අශ්‍රව ආශ්‍රවයින් කොළත් වර්තමානය අවිද්‍යාව වරයි. අවිද්‍යාව අවසන්න කර්මහදන්නේ කර්මහදන්න නැත්ම් එකව භවයකට යන්නේ ප්‍රත්සන් දයන්නේ දුක් අවසන්. රහතන්වා සියලු ආශ්‍රවයන් ප්‍රහීන බව මට ප්‍රත්්‍යක්ෂයි මට සාහතිකයි ඒ අනුව එයා කියන්නේ මම කළියුත්ත කරලා අවසන් මගේ වැඩ කටයුතු නිමයි කියලා පැහැදිරිි ද කිය එක තේරෙනවා දකන ඒනම් එතු හොඩා අනාගත භවය දන්නම් හරි අනාගත භවේතු රනාගත භවයට යන්නේ වර්තමාන හේතු පහදුවත්. හොඳ වර්මාන හේතුායින්කොළ අවිද්‍යාම ස තොර ඒටත් එකයි අයින් කරන්න ති. පහක්කයින් කරන්න නෑ. ආශ්‍රවයන්ගෙන් විිදීම ්‍රර රාතනාසිකෙන ම සියලු ආශ්‍රවයන්ගේෙන් මිදනු බව මන් නිවැරදිව දන්නා මන් නිවැරදිව දකිනවා රසික ආශ්‍රවයන්ගේ මිදුනය. ඒන අපි වර්මානය මොකින්ද මිති නැති කාමාස්්‍ර. කාමට කාමයන්ට ඇලෙන සභාවෙන් අයින් කරන්න ඇස කාමෝස්තුවක් කැමති මේ වස්තුවා එ කාමස්තු බාහිර රූපය කාමවස්තුව ඒක ලස්සන නං දර්ශනීයනම් මනරම්නං ඇලෙනවද නෙද සිත එන කාමශ්‍රව හරි එ දෙක නිසා හටගන්න සිතට කැමති කාමස්්‍රව මනරම් රූපයක් දැකල සිතක් හදාගන්න කැමති නැද ඒක භවයෙන් බවයට ගෙනියන්න්නත්තො නිවැර දිව දැක්කෙන දිට්්‍ය ආශ්‍රව පැහැදිරිද කිය එකම් එහනම් වර්තමාන භාව අපි ආශ්‍රව කියන ධර්මතාවය අවසන් කොළොත් අවිද්‍යවසන් අවිද්‍යවසන්න කර්ම අවසන් තෘනා අවසන් කර්ම භව අවසන් එන උපපති භවයන්නේ එතමයි නිවන හරිනි පැහැදිලිද කියපේ එන අනාගත භවය දන්න. තට පෙර භාවේ දන්න අනාගත භවය දන්න පඩිච්ච සමුපාද ධර්මය දන්නවා සමාධිට්ටි එතමට අපි යම් ධර්මයක් කරම් මෙනෙහෙහි කරනකොට විභාග කරනෝට පරික්ෂා කරනකොට එකටි කැන විදර්ශනා කියලා ර මාර්ගත්ක කළ පෙන්නන එකන තතුරාර් සත්‍ය අපිට ඔබෝධ වෙන්න ඕන සැක අයින්වෙන්නිපේ මොකද සැකල් තිබුණල් සෝතා පන්නවත් වෙලානේ සකායිලක් විචිකිච්චා සීරපත පරමාස. ත විචිච්චා ගැන සැක. තර සැක අයින්වෙන්න කොහමද අපෙර භවේ නමරූපතිකත්තමයි තිබ්බේ දැන් අර වර්තමාන භාවයට එන්ඩ උපකාරය කළේ කර්මය නැමති නාමධර්මයනෙමයි ඒ නාමධර්මය පැඩලිච්ච මනස කර්මය නැමති නාමධර්මයයක් එක් පැටලිච්ච මනස්ස ප්‍රතිසන්ධි විඤ්ඥාණයක් වසය බැස්ස මවගේ ගර්භාශය යුක්තානය. විඤ්ඥානපච්චා නාමරූපා අරිනි එහෙනම් එතු වඩ අප පැහැදිේනම් පෙර භවේ නාමරපික තිබ ර්මාන භවෙ නම රප දෙකක් නතිද ඒ තමයි විඤ්ඥාණි කැන නමධර්මයක් වර්තමානය දැ තියෙනවන සිතහා සිතුවිල නාම සත්‍රමධාතු රූප දැන් ක්‍රියාත්මකයින තර විඥ්ානය ක්‍රාත්මකයි නමරූපදයක ක්‍රාත්මක අයතන හයක් ක්‍රියාත්මකයි ඇස කන නාශය දිව ශරීරය සිත්‍ර පහ කරූප එකන්න නාම සිත නාම අරේ පහරප. ස්පර්ෂ හයමනාම ඔය අයතන හයටම ඉස්පර්ෂ සිද්ධ වෙනවා. ඇයට රූප ඉස්පර්ශ වෙනෝ. කණට සබ්ද ස්පර්ස වෙන නාසට ගඳසම දස්්පර්ස වෙන. දිවට ්‍රස ඉස්පර්ශ වෙන සරීරයට පහස පර් ව මනසට අරුණ නිස්්පර්ස වෙනවා. නැද්ද ඉස්පර් හ ස්පර්සය නිසා විඳීීමම් හයයි දේතුොට වර්තමනි තියෙනවනි. එ එතවරදැම් පුච්චලේගගේ ක්‍රියාව පුච්චලේගේ ඇවිදීම පුච්චලේගේ අතීත බහෙන් වර්තමාන භවටයි පුච්චලයෙක්නෙමි. ඇමිච්චල සෝතා පන්න වෙඩ පෙයිසිල් රාතෙන්ිසෙල්නේ ඇතරදැන් සෝතාපන්න වෙන්නන සකයිදික්්ටි විචිචිච්චා සිරපස පරාමාසකන සංයෝජන නැතිවෙන්නවාන අවසන එන පෙර බහන්දල වර්තමාන භවටයි පුච්චලෙන්නම කර්මත් එක්ක පටි ිච්චමාන සිත. යක්තාානය තියන්නේ මගේ ගර්භාෂය යුක්තාානය තිබේ සුද්දාශ්‍ර කලාපෙ ක්‍රියාවක් දන්නන හොඳට කියල දිලන ඉතින් මගේ ගර්භාෂන යුක්ටානුව ඒ මවපය දෙන්නගේ සම්බන්ධය නිස හටගත්ත ධර්මතාවයක් දීරයක්න එතන නෑන ඇසක් එක හැත්ත නොද ඒ කනත්ව නත් නාසයක්ත්තිී නොද දිවත්තිී නවද ශරීරයක් තියෙන මොකත් නැ. එතනතින සුද්‍යාශ්‍රක කලාපේ සත්‍රමහත් දාහතුන්ගේ ක්‍රියාවක් ඒ ක්‍රියාවේ තොර සතර මහදහතුන්ගේ ක්‍රියාවෙන් තමයි මේ ඇස කන නාශය දිව ශරීරය කියන පහමයදී ඒකයි කියන්නේ ඇස කන නාශය දිව ශරීරය කියන එක අයිති සතර මහ දහතුන්ට කියලා කියන්නේ එකයි එහෙන වර්මාන භාවේ ක්‍රියාත්මක වෙන්න සතර මහ දහතුන්ගේ ක්‍රියාවක්න ේද ඒක මෙහෙවන්නේ සිත විසින් ඇස මෙහෙවන්නේ කෞදද මෙවන්න මමද මෙව සිත. සිවන්න. කන මෙහෙවන්නේ මමද සිතමවන්. අහණඩක කියන සිිතන. බලන්ඩික කියන සිතනමේද. සුවද දැනගණඩි කියන සිිතනමේ. රස විදිින්්ඩි ැන සිතනමේ. පාහස ලබන්ඩික කියන සිතනමේද. ඒගික චක්ක විංඥා සෝතවිඥාන ගන විඤ්ඥාන චිවා විං්ඥාන කයි විං්යාාන. එ පහරගෙන මන වි්ඥාන මනසිගන්න. ඇත් කරලා කල්පන කරයි එදෝට මනව වි්ඥන් හරිද එතැන පුච්චරෙ සත්ය එන්න නාමරූපදික ක්‍රියාවත් නේ දති ඇදැම් පැහැදිි චිත්ක දැහෙන අපි යම් දෙයක් විදර්ශනා කරනොකොට මාර්ගයට ඇවිල්ලද කියලා බලන්ඩෝනි තේරනවා යම් දෙයක් අපි වවාග කරනකොට පරීක්ෂා කරනකොට බෙදල බලනොකොට එ අපි මාර්ගයට බැස්සද මගමගගේ අ දර්ශන වි. එහෙනම් මාර්ගයට බැහැලතිනවා නැතිවුනත් මාර්ගයෙන් පිට මගම් මාර්ගය නොමගේ යන්න බැහැ මාර්ගෙන්ටෝන. ඒකම බලන්න නෝන ආශ්‍ර වහවත් තෘෂ්නා දුරල වෙනෝති කියන යම් දෙයක් විදර්ශනා කරනවකොට දුරෝලවෙෙන් ඕෝන තෘෂ්නාවත් ආශ්‍රව අනිත් කාරණය තමයි ප්‍රිය කරන්නේ ඇසවසෙන්දක්කොත් පිය කරනවා. නැද්ද කනවසේෙන්දක්කොත් ප්‍රිය කරනවා. නාසේ වසේෙන්දක්කොත් ප්‍රිය කරනවා දිවසේ දක්ොත් පිය කනවා සරිරේ ව ේ දක්කො ප්‍රියරනවා. බුදුරජාන් වන්ස දේශනා කරනව මහනි යත ඇසකුත්නය. කනකුත්නේ. නාසෙකුත්න දිවකුත්න සරිරෙකුත්නේ දැකයි පහැම දැන් පෙන්නවානි සතරමමා ධාතු. එතකොට ප්‍රිය භාවයක්ෙන්නෑ නේද අන්න විදර්ශන එතොට මාර්ගයට බැහැනව ආශ්‍රව දුරුවන්නේ පියස්භාවය අඉන්ගෙනවත් පියස්භාවයන්නේ සම්මුතියදී සම්මුති වශයෙන් ගන්න තාක්කල් කන්න ඩිය ගෞවට කිල්ල බලන්න ඇස් දෙක ද හො පොඩක් කරතු පාට වෙලා රෝස පාට ලතියනන තොරයා කල්පන අයු මගේ හෙමකක් කරල් ලෙඩ ඇහේ දල ඉඩතින්නේ සත්‍රමමාතාාතුගේ. න තියෙන ද පැල්ලිඩේ හොයන් ැි ඩක්ට ගාට කියල කියන්නන මගගේ හෙලක් කියල එක වෙනම කතා ඒ සම්මුතියේ විහාරෙන් විහාරීති එහනම් කනක් දකින්න බෑ දික්කයෙන් අයින් විල්ලන නිවාර නාශසිත් දකින්න බ දිවත් දකින්න බැ අයදදකින්න බේ අන්න එයා එතු කොට දික්ටියයට විල් ෙන දිට්්‍ය ආශ්‍රව යාටන දදි ම ්ිය ල තින ර ර්ගට ැලතියෙන මාර්ගයට අවතීරණය වෙලා තියෙනවා. ඒාවේ විදර්ශනාව තුළින්. විශේෂ දර්ශනය තුළින් ආවේ එනම් විදර්ශනාවයි මාර්ගය ගැලපෙනවද කියලා නිරන්තරෙන් සීයෙන් ඉන්දෝනේ. කල්පනාවෙන් ඉන්ඩෝනේ නුවනින් ඉන්දෝනේ. සීයෙන් ඉින්නටිකව සති කියලා නුවන ඉින් නටිකව යෝනි සමනසි කාර කියෙන දැහරි. බදුරජාන් අස දේශනාය කන මේ ධර්මතා දෙකනතුව යන්න බේ. මොකදද ධර්මතා දෙක සයහා මනානුවන සතිහායෝනිෂ මනසිකන්න එතන හරියටම පිහිටුවොත් නේද අපට අ දිට්ටියෙන් ගලවල සමාධික්්චිරදාන්නේ. සීහරියට එතන පිහිටවන්න ඕනේ මනානුවන එතන තියෙන්න්න ඕන. දර්ශනය නිවැරිදි කර ගඩ දර්ශනය නිවැරදිවුණ හම දර්ශනයක යනෙ දකින දේ ර්ශන නිවැරදිී උන්හම විදර්ශන එතකොට මාර්ගත්ත එක ගැලබෙනවා දම මක්ගම්මග ඥාන දර්ශන විසුද්දිය දැම විචතරකාලය නොමගේ ගියන්නේ නොමග ගිහින් දන මේබවට හරි මගට වැටනනම් ධර්මකයක් ගැම්බුරු දැන් අපි ගැඹරුට තියන්නේ දැ සරලේව ගොඩා කිවා ධර්ම දෙශන සියගණන එක සේවිසි ගානක් විතර ඇති ලැබි සීරේ පිළිබඳව කරුණු කිීවා ිත්ත විුද්දිය පිබඳව කරුණු කිව නීවරණ බැහැල කරන තියන තාක්කල් චිත්ත විුද්දී කියනෙ. ඇදට දික්කේද අපි වෙන් කලා සියල්ලුම කොටස් වෙන් කලා ංකා විතරණ විශුද්ධියද අපි හතු පල බෙලුවවා හේතු හෙව්වා පල දැක්කා දැන් අපි මඟට නිවැරදි මඟට අවතීරණ වෙ ෝනේ ඒන්න විදර්ශනාව තුළින්.